පරීක්ෂණ අංකය 34 විභවමානීය භාවිතයෙන් විද්‍යුත්ගාමක බල සැසඳීම මේක තා පහසුවෙන් කරන්න පුළුවන් පරීක්ෂණයක් මේදී බලාපොරොත්තු වෙන්නේ විභවමානීය යොදාගෙන විද්‍යුත්ගාමක බලයේ E 1 වන කෝෂයක සහ විද්‍යුත්ගාමක බලයේ E 2 වන කෝෂයක විද්‍යුත්ගාමක බල අතර අනුපාතය සොයා ගැනීම මෙතන දෙමන් යතුරක් තියෙනවා පරිපතේ මේ ආකාරයට සකස් කරලා විභවමානීය භාවිතයේදී යෙදිය යුතු පූර්වෝපායන් යොදා ගනිමින් අපි මේ දෙමන් යතුර මේ පැත්තට සම්බන්ධ කරලා E1 කෝෂය සඳහා ස්පර්ශ යතුර එහා මෙහා කිරීමෙන් සන්තුලන ලක්ෂ්‍ය ලබා ගන්නවා එවිට ඒ පීදුර L1 වශයෙන් සටහන් කර ගන්නවා ඊළඟට දෙමන් යතුර මේ පැත්තට දාලා E2 කෝෂය සඳහා සන්තුලනය ලබාගෙන ඒ පීදුර L2 වශයෙන් සටහන් කර ගන්නවා මෙහිදී සෑම විටම ගැලනෝමීටර ආරක්ෂාවට ප්‍රතිරෝධයක් භාවිතා කිරීමත් කළ යුතුයි විභවමාන මූලධර්මය අනුව පළමු කෝෂයේ සඳහා E1 සමානයි KL1 වෙනවා දෙවැනි කෝෂයේ සඳහා E2 සමානයි KL2 වෙනවා ඒවා බෙදීමෙන් E1 බෙදීම E2 සමානයි L1 බෙදීම L2 ලෙස සරල සමීකරණයක් ලැබෙනවා මේ දක්වන්නේ පළමු කෝෂය සඳහා සන්තුලන දිග L1 ලබා ගන්න ආකාරය මේ අවස්ථාවේදී ගැලනෝමීටරය ශුන්‍ය පාඨාංකයක් පෙන්වන්නේ ඊළඟට මේ ස්විච් එක මේ පැත්තට දානවා මේ දක්වන්නේ දෙවන කෝෂය සඳහා සන්තුලනය ලබා ගැනීම එවිට සන්තුලන දිග L2 වශයෙන් සටහන් කර ගන්නවා පරිදක් වූ ලෙස E1 බෙදීම E2 සමානයි L1 බෙදීම L2 වෙනවා